අපේ රටේ වාරිතාක්ෂණය ගැන කතා කරනව නම් වැබක තියෙන අංග ගැන අධ්‍යනයක් කරන්නටම ඕන. අපි ජීවිතය ගතකරනකොට පොඩිපොඩි ප්‍රශ්නාවම එව්වට උත්තර හොයාගෙන යනවා. හැබැයි හරිම සරල ප්‍රශ්න ඒ සර්ල ප්‍රශ්නයට අපි සරල උත්තර තමයි දෙන්නට ඕන. උදාහරණයක් විදිහට ගෙදරතියෙන දොර හැම තිස්සෙම හුළඟට වැැෙන, දොරට පොඩි ගඩල් කැටයක් හේත්තු කරලා තියෙනවා. දැන් හළඟට දොර වැහෙන්න්නේ නෑනිි? බොහෝම සර්ල විදියට, ප්‍රශ්නය විසිඳුලානේද. අන්නේ වගේ වැව්හදවායින් පස්සේ. ඒ වගේම වැවනිසා ප්‍රශ්න මතුවෙෙන්න්නතු ටිකින් ටික පටන් ගත්තා. ඉතින් මෙව්වා විසඳන්න අපේ මිනිස්සු උත්තර හොයන්න පටන් ගත්. වැවට එක එක අංග එකුතු කළ. එදායින් පස්සේ ආයත් ඒ ප්‍රශ්න මතු වුණේ නැහැ. ඒ වගේම උත්තර හොයන්න වනු නෙත් නැහැ. ඉතින් අදපි කතා කරන්නේ වැවක නැතුූම බැරි අංග කිහිපයක් ගැන තමයි. මොකද පසුගිය දවස්සල සලපනාව ගැන මෙරට තුළ. බොහෝ කතාබාට ලක්වුවත්න් ඇත්තටම සපනාවගෙන නොදන්න බොහෝ දෙනෙක් ඉන්නට පුළුවන්. ඉතින් වැව ගන තොරතුරු දැනගන්න. මේ වීඩියෝව අවසන් වෙනකම්ම නරබන්න කියලා ආදරෙන්න්න වාලගින් ඉල්ලා සිටිනවා. වැව් බැම්ම වැවක පැවැත්ම තීරණය වෙන්නේ වැව් බැම්ම නිර්මාණය කරලා තියෙන ප්‍රමිතිය අනුව තමයි. එකනෙකට ලංම පිටල තියෙන කඳු ගැට දෙක් කරස් කරල තමයි, ගොඩක් වෙලාට බැම්ම හදල තියෙන්නේ. කඳු නැති තැන්වලනම් ොව පිහිටීම අනුව ඒක හදනවා හරියට චාපයක් විදිහට ඒ කියන්න ඉංග්‍රීසි ශ්‍රීයක්ක්ෂරයේ හැඩ අනුව තමයි. යෝද වැැවේ වැව්බැම්ම සැතපුම් හතක් දිගයි පරාක්‍රන සමුද්‍රයේ දැනට හඳුනාගෙන තියෙන විදිහට සැතපුම් අට හමාරක් විතර දිගයි. වැැව්බැම්ම හදන්නේ ඇතුන්ලවා පාගල තලබු පස් වලින් තමයි. එහෙම තලබු පස්වල ශක්තිය ගබඩා වෙලා තියෙනවා. වැව්බැම්ම හදනකොට පොළවේ පාශානවල සංයුතිය ගැනතුන් සැලකිලිමත් වෙලා තියෙනවා. මින්නේරිය වැැව හදල තියෙන්නේ පොළවේ කෝට්සයිට් පාශානවල විහිදීම අනුව තමයි. ඒ වගේම ස්තරවල පිහිටීම. ඒ කියන්නේ සමෝච්ච රේකාවල විහිදීම. අන්න ඒව ගැනතුන් බලල තියෙනවා. වැව් බැම්මක් නිසා වතුර එල්ියට කාන්දුුවන්නේ නැහැ. අපිදැන් බලමු සොර වුව. ස්ොරුවකින් වෙන්නේ ජලය කෙත්වතුවලට ගෙනයා මේ සහ ඇලවල්වට මුදාහැරීමේ කාය ඉටුකිරීම තමයි. විශාල ප්‍රමාණයේ වැව්වල තියෙන සොරවූ කළුගල්වලින් හදපුවා. සොරව්ව වැවට සම්බන්ධ කරලා තියෙන සිදුර පුංචිවනත් ඇලමාර්ගවලට සම්බන්ධ කරලා තියෙන සිදුර ගොඩක් ලොකුයි. ඒ නිසා කොච්චර වේගයකින් වතුර පාරාවත් සොරව්වනිසා පීඩනය අඩුුවෙනවා ඒකෙන් වැව්බැම්ම පුරර්ලාය මේ අවධානම වගේම? ඇලමාර්ග හැරීමත් නැති වෙන. ොරවුවෙන් වැවේ තියෙන අන්තිම වතුර බින්දුව වෙනකන් තියෙන ඔක්කොම වතුර ටික පිට කරල ලයාන්න වනත් පුළුවන්. වැස්ස ෑහල ජලමට්ටම වැඩි වෙලා තියෙනකොට අතරික්ත ජලමට්ටම ඇලමාර්ගවල්ට පිට කරන්නතින් සොරවුවෙන් තමයි වැස්ස දිගටම තිබ්බොත් සොරවුවෙන් දිගටම අතරික්ත වතුර ප්‍රමාණය පිට කරලා හරිනවා. වැවැක සොරව්වාරක දෙකක් තියෙනවා ගොඩ සොරව්ව සහ මඩ සොරව්ව. මඩ සොරව්ව කියන්නේ වැවට එකතු වෙන රොන් මඩ සෝදා හැරීමේ කටයුතු සඳහා දැන් බලමු සලපනාව කියන්න මකද්ද කියලා. රලපනාව රල පැන්වුම කියලා හඳුන්වන්නේත් සලපනාවම තමයි. සලපනාව කියලා කියන්නේ වැව් බැම්ම ඇතුලේ නිර්මාණය කරලා තියෙන කළුගල් ඇතිරිල්ලකට. වැවේ රැල්ල වේගය නිසා වැව් බැම්ම සීහිදිල යන්නේ නැතිවෙන්න තමයි සලපනාව නිර්මාණය කරලා තියෙන්නේ. බිසෝ කොටුව. වැක තියෙන විශිස්්ධම නිර්මාණය තමයි විස්සෝ කොටුව කියලා කියන්නේ බිසෝ කොටුව කියන්නේ වැවේ පතුළේ නිර්මාණය කරලා තියෙන හරි හතරැස් ලිඳකට. ලිඳ එක පැත්තක තියෙන සිදුරකින් වැව්ජලය ඇතුල් වෙනවා. ඊටම පැතිවුරුද්ධ දිශාව තියෙන සිදුරෙන් ඒ වැව්ජලය. ගල්නලයක් කරහා සොරව්ුවට යනවා. බිසෝ කොටුව හැමවෙලායම වතුරෙන් පිල්ල තියෙන්නේ. සොරව්ව අරින්නකොට බිසෝ කොටුව ස්වංක්‍රිය විදියට ලීවරයකින් ක්‍රියා කරන්න පටන් ගන්නවා. ඊට පස්සෙ සොරවවට ජලයාරගෙන යනවා. බිසෝ කොටුව නිසා වැවේ වතුරගලාගෙන ය මේ වේගිය පාලනයක් වෙනවා. ඒ කියන්නේ වතුර පීඩනයට බාධකයක් එල්ල කරනවා. ඒකෙන් වැවේ බැම්ම උපරිම පරිදි ආරක්‍ෂා වෙනවා. පිටවාන පිටවාන හදල තියෙන්න්නේ කළුගල්වලින්. ඒ වැව් බැම්මට මීට දෙකක් පිතර පහලින් තමයි. සාමාන්‍යයෙන් පිටවානක් නිර්මාණය කරලා තියෙන්නේ වැව් බැම් මේ කෙලවරට වන්න තමයි. වැස්ස නිසා වැව පිටාරගලන්න එන කොට, ඒ අතරික්ත ජල පිටවානෙන් එලියට යනවා. ඒ නිසා වැව්බැම්ම කැඩියයාමේ අවධානම නැතිවෙනවා. ඒ වගේම වැව පිරිලා. පිටාර ගැලීමේ අවධානමත්න් නැතිවෙලා යනවා. පිටවානෙන් එලියට යන අතරික්ත වතුර. ජනශෝන්‍ය ප්‍රදේශයක ස්වභාවික බස්නාවකට වැටෙන්න හරවල තියෙනවා. විශාල වැවුවලනම් පිටමානවල් තුනක් පමණ දකින්නට පුළුවන්. ඒ වගේම තවත් වැවකට අයිති අංග ගොඩක් තිබෙනවා. ඇතුළවාන ඉස්වැටි, කුළුවැැව් කලගු බැමි එම නැතිනම් නෝස් බැමි තාවුල් මේ අංග වැැව්වල්ට විතරක් නෙමේ පස්සෙ කාලෙක අපේ රටේ පොකුණුවලට ජල උද්‍යානවලට ඇලමාර්ගවලටත් එකුතු කරලා තියෙනවා මේ වගේ දේවල් වන්න රටවල නැහැ වැැවක ඇති අංගවලින් හොඳටම පේනවා අපේ අය කොච්චර දුරට හිතුවද කියලා ඒ වගේම අපේ අයළග කොච්චර විශාල තාක්ෂණක ශිල්ප්‍රකම සහ ශිල්පියය ඥානයක් තිබුණ අද කියලා තින් මේ ීඩියුව එක හොඳයි කියලා හිතෙනවනම් යහළුවන්ටත් බලන්න ෂයා කරලා සබස්්‍රाइब් කරලා නැත්තම් සබස්ක්‍රाइब් කරන්නත් කියලා, බොම ආදරයෙන් ඉල්ලා සිටිනවා හෙමනම් අදර සමුගන්නවා ඔබ සැමට සුවදාකදිවයක් ප්‍රාර්ථනය කරලා